ඔයගොල්ලෝ මොකක් හරි පෙළපාලියක් පාගමනක් යන්න දෙන්නේ. බෑ එහෙම යන්න බෑ. එහෙම එකක් නෑ. පොලිස් ආඥා පනතේ 741 අනුව එහෙම ගමන් කරන්න බෑ. ඕගොල්ලන්ට යන්න අවශ්‍ය නම් 5 දිනක් හෝ 6 දිනක් මේ එකතු කරගන්න. මම ඒකට අවශ්‍ය පාසුකම් ටික සලසලා දෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඒ විදිහට ගමන් කරොත් මට ඕගොල්ලන්ව අපරාධ නඩු විධාන සංග්‍රහය 95 වගන්තියට විසුරාගන්න. නෑ නෑ ඒක 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 මම බලා ගන්නවා. ඔයා මට ඔයා රටේ තියෙන නීතියක් ඔයාට බෑ රටේ තියෙන නීතියක් නෑ කියන්නේ. ඔයා සුප්‍රීම් කෝට් වල කියන අර්ථකථනයක් කරන් ඉන්න. ඔයා එහෙම ගන්නෑ. ඔයා එහෙම ගන්නෑ. ඔයා දැනගෙන කතා කරන්න. නෑ. මම එකට අවශ්‍ය පාස් ගන්නක ලසලසලා දෙනවා. ඒ එනකන් ඕගොල්ලෝ මෙතන උද්ඝෝෂණය කරන්න. කිසිම ගැටලුවක් නැහැ. මම ඕගොල්ලොන්ට ඕනේ මේක ගිහිල්ලා අදාළ අමාත්‍යංශය දැනුවත් කරන්නනේ. හරිද? ඕගොල්ලොන්ගේ 5 දිනක් ක්ලාස් දෙන්න මම මේ අවස්ථාව දෙන්න. එතකන් ඕගොල්ලෝ මෙතන පිළි උද්ඝෝෂණය කරන්න කිසිම ගැටලුවක් නැහැ. පොලිස් ආඥා පනත යටතේ පෙළ පාලියක් යන්න බෑ. ඔය දන්නේ කොනෙක් නැහැ කතා කරන්න පුළුවන් උත්තරේ. ඇයි ගුණා? ඔය බොරු අහන්නේ. මහක් එන්න. ඉස්සෙල්ලා ඒ විතර ලෑස් වෙලා ඉඳි මට මම නැත්තම් ඉස්සරවන්න වෙනවා. ඉස්සරවන්න අයින්සල මිනිස්සු අමාරු දාන්න බෑ. අපි කැමති නේ ඔයාලා අමාරු වැඩනවා. අපි ඔයගොල්ලන්ගේ සියලු දේවල් කඩ කරන්නේ. අපි ඔයගොල්ලන්ට අයිතිවාසිකම් දෙනවා. ඔයගොල්ලෝ අයිතිවාසිකම් කරන්න ඕනේ රටේ තියෙන නීතියට අනුව. නීති හරි අපි ඩිපාර්ට්මන්ට් එකක් ආව නෙමෙයි. වැයිනේ ඔක්කරයි. මේම මන් දන්නේ ඔයාලට මට පොලිස් ආඥා පනත ඔයාලට එනවනම් මං ගෙනල්ලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඇච්චරයි. වැඩ බලන පොලිස් පොදි සිද්ධාලේ බදා ගන්න කියලා වෙච්චද දන්නවද? ඔයාලයි අමාරු වැඩන්නේ. නඩු තීන්දුව. ඔයාලමයි අමාරු වැඩන්නේ. ඔයාලයි අමාරු වැඩන්නේ ඇච්චරයි. ඔයාලයි අමාරු වැඩන්නේ. කට්ටිය ගෙන්නන්න ඕනේ. අපි නෙමෙයි අමාරු වැඩන්නේ. මේ එක ගෑවිලක් කතා කරනවා මිනිස්සුන්ගේ දේවල්. සාදරව අලගයි කියන්නේ. ඔයගලන්ගේ අයිඩියා ඔයගලන්ට කරන්නේ මේමයි. මම පැහැදිලිවම පස්සේ ක්ලාස් වල ඉලක්ක දාගත්තා. අපි කඩේ ගියානම් අපි මෙහෙම නෙවෙයි ඉන්නේ. අපිට කඩේ යන්න පුළුවන් දැන් නැතුව නෙවෙයි. කඩේ ගියානම් මෙහෙම නෙවෙයි ඉන්නේ. ලලින්දලු හරිද? අපි ඉන්නේ පාරේ මිනිස්සු එක්ක. මෙතන අතිරේක ලේකම් කෙනෙක්. හරිද? එහෙම නැත්නම් ලේකම්තුමා උසස්ම කෙනෙක් ඔයගලන්ට සම්බන්ධ කරලා දෙන්න. කෙනෙක් කතා කරන්න මෙහෙම ආවද දෙන්න. ඒක කරලා දෙන්න. කරුණා කරලා මෙතන ඉඳලා ඔක් කරන්න මම එඩිට් කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. නලින්ද රුක් නා අපි දන්නවා කවුද කියලා. Thank you.
මම රේණුකා භද්‍රකාන්ති අපි වැලිගපල ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහසංගමය අපි මේ පනතට විරුද්ධ වෙන්නේ මේ පනත සම්පූර්ණයෙන්ම විශාල මුල්‍ය සමාගම් ආරක්ෂා කරන්න හදපු පනතක් ඒකට හේතු කීපයක්ම තියෙනවා අපි 1996 ඉඳන් මේ ප්‍රජා මුල්‍යකරණයේ යෙදෙන සංවිධාන මේ පනත මගින් මේ ප්‍රජා මුල්‍යකරණයේ යෙදෙන සංවිධානවල ඒ හැකියාව ඒ කරපුගෙන ආපු වැඩේ සම්පූර්ණයෙන් නවත්තන්න තමයි කටයුතු යොදලා තියෙන නිසා කාරණා යොදලා තියෙන්නේ මෙතෙන්දී අපි දකින දේ තමයි අපි දිලිඳුකම තුරන් කරන්න ආරම්භ කරපු කාන්තා සංවිධානයක් ඒකෙදී අපි පාවිච්චි කරේ ඉතිරි කිරීම කියන සංකල්පය තමයි ණය දෙන එක අපේ එක්තරා එක කොටසක් වුණා වුණාට අපේ සම්පූර්ණ වැඩසටහන මුළු පවුල් ඒකකයක් කොහොමද නගා සිටවන්නේ කියන කාරණාව එතකොට අපි ලියාපදිංචි සංවිධානයක් ඒ වගේම අපි මේ සුද්‍රමූල්‍ය පනතේ කලින් තිබිච්ච පනතෙත් ලියාපදිංචි වෙලා තිනවා නමුත් අපි කියන්නේ මේ පනත මගින් අධිකාරී පනත මගින් විශාල වශයෙන් මේ අපි වගේ ප්‍රජා මූල්‍යකරණය කරන ප්‍රජා මූල සංවිධාන අපහසුතාවයට සහ මර්ධනයට පත් කරන්න තමයි හදන්නේ එතෙන්දී ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලන්ට ඉතිරි කිරීම ගන්න තහනම් කියලා. එතකොට ඉතිරි කිරීම ගන්න තහනම් වුණාට පස්සේ අපිට නිකුත් කරන්න ණය සඳහා අරමුදලක් ගොඩනගන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි අපිට ඉස්සරින් ණය ගන්න තිබුණා ජනසවි භාරකාර අරමුදල. ඒක ඊට පස්සේ ජාතික සංවර්ධන භාරකාර අරමුදල වුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව වුණා. ඒ බැංකුව දැන් විකුණනවා. එතකොට ණයක් ගන්න තිබිච්චි කුඩා මිනිස්සුන්ට නැත්තම් දුප්පත් කාන්තාවන්ට සහන පොලියකට ණයක් ගන්න තිබිච්ච ඒ අවස්ථාවත් මගහැරවලා මේ පොලිය මේ මිනිස්සුගේ තැන්පතු දුප්පත් කාන්තාව මේ රුපියල එකතු කරන තැන්පතු එකතු කිරී ගැනීමටත් අපට ඒ පනතින් තහනම් දාලා අපේ ණය ව්‍යාප්ත කරන එක නැත්තම් අපි මේ ණය දෙන එක නවත්තන්න සහ මේ මිනිස්සු දිනු වෙන එක නවත්තන්න මේ පනත ගෙනාවා කියන එක තමයි අපි විශ්වාස කරන්නේ ඒ වගේම තමයි මේ පනතේ තියෙනවා මීට පස්සේ පනත සම්මත වුණාට පස්සේ අපට අපේ ස්වාධීන තීන්දුවක් අපේ ආයතනවල අපට ගන්න සංවිධානවල ගන්න බෑ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ තමයි තීන්දුව කරන්නේ දෙන්න පුළුවන් ණය කොච්චරයිද? ඒකට අය කරන්න ඕනි පොලී කොච්චරයිද? ඒ සඳහා තියාගන්න ඕනි සුරකුම් ප්‍රමාණය කොච්චරයිද? ඒකේ වැඩ කරන්න ඕනි මොන වගේ අධ්‍යාපන සුසුකම් තියෙන අයද? ඊළඟට එයාලම කියනවා ඒ ප්‍රජා මූල සංවිධානයේ නම ඉස්සරහින් සුද්‍රමූල්‍ය කියන වචනේ දාන්න ඕන කියලා. එතකොට අපි කැමති නැහැ අපේ ආයතන සුද්‍රමූල්‍ය කියන තැනට ලඟු කරලා ඒක ණය දෙන ආයතනයක් විදිහට මේ කරන්න. මොකද අපි විශාල ප්‍රජා සේවයක් කරන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. මුළු තැංගෙයින් ඒ වගේම ගෙවත්තෙන් ආරම්භ කරපු මේ වැඩසටහන රට පුරාම තියෙනවා. අපේ විතරක් නෙමෙයි විවිධ මට්ටමින් විවිධ පළාත්වල ස්වේච්ඡා සංවිධාන විදිහට ලියාපදිංචි වෙච්ච මරණාධාර සමිති, කාන්තා සමිති, විවිධාකාර කුඩා ණය දෙන ආයතන මේ කුඩා කුඩා සංවිධාන තියෙනවා. එතකොට මේවා ඉතාමත් අඩු පොලියකට මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න ණය ලැබලා දෙනවා. ඒ වගේම මේවා විපරම් කරනවා. මේ ණය ගන්න මොනවටද යාට අහපව ගැනීමේ හැකියාවක් තියෙනවද? එහෙම තියෙනවා නම් එහෙම නැත්නම් කොහොමද අපි ඒක හදාගන්නේ? මේ වගේ ගොඩක් කරුණු කාරණා බලලා තමයි අපි මේ ණය නිකුත් කිරීම කරන්නේ. සමාගම් විසින් මේවා එහෙම කරන්නේ නැහැ. ඕන කෙනෙකුට ඕන තරම් ණය ගන්න පුළුවන්. මම සුනේත් තරුණකුමාර කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි සම්බන්ධ වෙන්නේ. සුද්‍රමූල්‍ය ණය හේතුවෙන් විපතපත් විඳිතියන්ගේ එකතුවේ සංවිධායකවරු විදිහට තමයි මම සහභාගී වෙන්නේ. ඒකේ කැඳවුම්කරු විදිහට තමයි මම පෙනී සිටින්නේ. පහුගිය කාලේ ඒ කියන්නේ 2023 ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා ආණ්ඩුව සුද්‍රමූල්‍ය හා ණය නියාමන අධිකාරිය කියලා පනතක් ගැසට් කරා. ඒක මම හිතන්නේ අපි සුද්‍රමූල්‍ය හේතුව විවිධතරපත් සංවිධානයට ඒ කියන්නේ මේ විඳිතියන්ගේ පාර්ශවයටත් ඒකත් ඔස්සේ ගොඩනගච්ච ප්‍රජා මූලිකරගත සංවිධානවලට ඉතාම තදින් බලපාන පනතක් විදිහට තමයි අපි දකින්නේ. මොකද සුද්‍රමූල්‍ය කියන මේ ආයතන මූලි සමාගම් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මහා විශාල විනාශයක් කරා. පහුගිය කාලේ 2016 17 වෙනකොට ගම්මාන විශාල ප්‍රමාණයක් ඉතාම අගතියටපත් වෙලා තියෙනවා. කාන්තාව 128ක් ලංකාවේ පීඩනයටපත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ ඉතාම තදින් බලපාන නිසා ජීවිත 200ක් පමණ බිලියරන් තියෙනවා මේ වෙනකොට. ඒ ජීවිත 200 ඉලක්ක කරගෙන අපිට කඩාවැටිල්ලත් එක්ක අපි හිතාගත්තා මේ ණය ගෙවන්න බෑ, මේ ණය ගෙවන්න නෑ කියලා. මොකද ඒගොල්ලෝ දෙන පොලියත් එක්ක මේ ණය කිසිම කෙනෙකුට ගෙවන්න බෑ. ව්‍යාපාරයක් කරගත්තත් ව්‍යාපාරයෙන් උපයන ආදායම මදි මේ ණය ගෙවා ගන්න. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කරන අසාධාරණ ගිවිසුම්, ඒගොල්ලෝ කරන අසාධාරණ බලපෑම්, කාන්තාවන් කරන හිංසන මේක ඉතාම තදින්ම බලපාලා තිබුණා අපිට. ඒ හින්දා මේක අපි කරුණා කරලා මේ ණය ගෙවන්නේ නෑ. අපි ආණ්ඩුව මේක අවසි කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මූල්‍ය සමාගම් මේ අවිනීති විතර දෙන ණය නියාමනය කරන්න ඕනේ කියන යෝජනාව අපි ආණ්ඩුවට කරා පහුගිය කාලේ. හැබැයි ආණ්ඩුව ඒක වෙනුවට
නව පනතක් හඳුන්වා දීලා තිනවා සුදුරු මුල්ලයා නාය නියමන අධිකාරී පනත කියලා. මේ පනත ඇතුලේ මේ මූල්‍ය අසාධාරණය කරපු මූල්‍ය කම්පැනි ඔක්කොම නිදහස් කරලා ගම්මානවල තමන්ගේ රුපියල් 5000 එකතු කරගත්ත. එහෙම නැත්නම් ඒ ණය ගෙවා ගන්න බෑ කියලා හිතිච්ච කණ්ඩායම තමන්ගේ සල්ලි වලින් තමන්ගේ කියන ආර්ථිකය හදාගන්න උත්සාහ කරන ප්‍රජාමූල සංවිධාන ඔක්කොම බිඳවට්ටන පනතක් විදිහට තමයි මේක ගේන්නේ. ඒ සංවිධාන වලට ඇඟිලි ගහන, ඒකෙන් බදු අය කරගන්න, ඒවා නියාමනයට ලක් කරන පනතක් විදිහට තමයි මේක ගේන්නේ. එතකොට මේ අපි අහන්නේ ඇයි මේ ලෝක රටක 128ක් ජනතාව පීඩනයට පත් කරපු මේ මූලි සමාගම් වල මේ මූලි සමාගම් හින්දා පීඩනයට පත් වෙච්ච සමාගම් මේකෙන් අතහැරලා ඒගොල්ලෝ අයින් කරලා ඇයි මේ මූල්‍ය වින්දිතිය විතරක් මේ මූලි සමාගම් වල ණය වෙච්ච වින්දිතිය විතරක් මේකට හිර කරලා තියෙන්නේ. ඒක එකක්. ඊගවට මේ ඔය ණය සමාගම්ක පවතින ගම් වලට බැරි හින්දා ඒගොල්ලෝ තමන්ගේ රුපියල් 5න් හදාගත්ත සංවිධාන වලට ඇයි ආණ්ඩුව අත තියන්නේ? අපි කැමති නැහැ මේ පනත් වලට. මේ පනත අකුලා ගන්නකම් අපි මේ විරෝධය දිගින් දිගටම කරනවා. අපි ඒක තව ඉදිරියටත් මීට වඩා දරුණු විදිහට අඳින්න කරන්න බලාපොරොත්තු වෙනවා. මිනි මරණ නව පනත අද හත්ගෙන හැම දිනාලේ හතව හතව නව පනත අන්න නැතිව අන්න නැතුව ඉන්නත් මේගොල්ලන්ට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.